ඔබත් පරිගණකයෙන් හරි ජංගම දුරකථනයෙන් හරි කාර් රේසින් ක්‍රීඩා සෙල්ලම් කරනවා නම් ඒ වගේදි උනත් වාහන වලින් එක එක වැඩ දාන එක කොයිතරම් අමාරුද කියලා පැහැදිලි ඇති. බාධක මගහැරගෙන වේගයෙන් ඉදිරියට යන එක චිත්‍රපටියක නම් ලේසි දෙයක් වගේ පෙනුනත් ඇත්ත ජීවිතයේදී ගොඩක් අයට රත වාහන තදබදයේ තියෙන සාමාන්‍ය පාරක යන්නත් අමාරුයි. හැබැයි එහෙම රියදුරන් අතර හිතා ගන්න බැරි තරම් දක්ෂ රියදුරොත් ඉන්නවා. ඒ විදිහට අද වීඩියෝ එකෙන් විඳින්න අසාමාන්‍ය හැකියා තියෙන දක්ෂතම රියදුරන් ගැන. වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. මුලින්ම අපි කතා කරන්නේ කකුලෙන් වාහනයක් ඩ්‍රිෆ්ට් කරන පුද්ගලයෙක් ගැන. මීට අවුරුදු 15කට විතර කලින් පෝලන්තයේ බාටෝෂ් හස්ටලෝස්කි කියන මේ පුද්ගලයා දරුණු මෝටර් රථ අනතුරකට මුහුණ දුන්නා. වාසනාවකට වගේ එදා ඉක්මනටම එතනට ආපු ගිලන් රථයක් හින්දා ඔහුගේ ජීවිතය බේරගන්න පුළුවන් වුණා. හැබැයි ඒ ජීවිතය බේරගන්නකොට එක කැපකිරීමක් විදිහට මේ පුද්ගලයාගේ අත් දෙකම කපලා අයින් කරන්න වෛද්‍ය වරුන්ට සිද්ධ වුණා. සාමාන්‍යයෙන් අපි වගේ පුද්ගලයෙක්ට නම් එකපාර අත් දෙක අහිමි වුණොත් මුළු ජීවිතේම කලකිරිලා පැත්තකට වෙලා ඉන්නවා වුණාට මේ පුද්ගලයා නම් Tamanගේ හීන අතෑරියේ නැහැ. මිනිස්සෙක් Tamanගේ අත් දෙක පාවිච්චි කරලා කරන හැමදේම Tamanගේ කකුල් දෙකෙන් කරන්න ආපහු මේ පුද්ගලයා ඉගෙන ගත්තා. ඒ වගේම මේ පුද්ගලයාට තිබුණ ලොකුම ආසාවක් තමයි මෝටර් රථ ධාවන තරඟවලට සහභාගී වෙන එක. අන්න ඒක කරන්න තමන්ගේ කකුල් දෙකෙන් වාහන එලවන්න ඉගෙන ගත්ත මේ පුද්ගලයා දැනට ලෝකයේ ඉන්න හොඳම ඩ්‍රිෆ්ටර්ස් ලගින් එක්කෙනෙක් වෙනවා. ඔහු මේකට පාවිච්චි කරන්නේ ඔහු වෙනුවෙන්ම වෙනස් කරලා හදපු Nissan GTR R34 වර්ගයේ මෝටර් රථයක්. වාහනය ඇතුළට යන ඔහු තමන්ගේ වම් කකුලෙන් සුක්කානම පාලනය කරනකොට දකුණු කකුලෙන් අදාළ පැඩල් එක පාගන එක කරනවා. ඔහු වාහනයේ ගියර් මාරු කරන්නේ විශේෂයෙන්ම ඔහු වෙනුවෙන් හදපු යාන්ත්‍රණයක් පාවිච්චි කරලා Tamanගේ උරහිසෙන්. ලෝකයේ ඉන්න දක්ෂම රියදුරෙක් උනේක වගේම Tamanට පුංචි දෙයක් වුණත් හැමදේම අතාරින මිනිස්සුන්ට මේ පුද්ගලයා ලොකු මොටිවේෂන් එකකුත් ලබා දෙනවා. ඊළඟට අපි කතා කරන්නේ බර වාහන සම්බන්ධ දක්ෂ රියදුරෙක් ගැන. වාහනයක් විශාල වෙන තරමට ඒක කොතන හරි තැනක පාක් කරන එකත් අමාරු වෙනවා කියලා ඔබ දන්නවා ඇති. හැබැයි නවීන තාක්ෂණයෙන් හදලා තියෙන රිවර්ස් කැමරා වගේ දේවල් නිසා අපිට වාහනය පාක් කරන්න ලේසි වුණත් මේ අපි කතා කරන රියදුරා ඒ කිසිම තාක්ෂණික උපකරණයක් නැතුව Tamanගේ දක්ෂකමෙන් විශාල ප්‍රයිම් මූවර් වර්ගයේ රථයකින් වැඩ දානවා. ඔහු මේ තරඟ කරන්නේ බර වාහන වලින් ලෝකයේ දක්ෂතම රියදුරා තෝරන තරඟයක. ගොඩක් පුංචි පරතරයක් තියෙන බාධක අතරින් අඩි 40කට වඩා දිග Tamanගේ වාහනය සෙල්ලම් බඩුවක් වගේ අරගෙන යන්න මේ පුද්ගලයාට පුළුවන්. ඒ වගේම එහෙම බාධක මැද්දෙන් ඇවිත් පුංචිවත් එහෙමෙහිවීමක් නැතුව හරියටම ඔහු වාහනය නවත්තන්න ඕන සීමාව ඇතුළෙත් නවත්තනවා. මේ වගේ දක්ෂම රියදුරන් තෝරන තරඟ ලෝකයේ තව ගොඩක් පැවැත්වෙනවා. එහෙම තරඟයකට ලොකුම උදාහරණයක් තමයි ඩකා රැලි කියලා හඳුන්වන තරඟාවලිය. ලෝකයේ ඉන්න එක එක මෝටර් රථ, යතුරු පැදි, ට්‍රක් රථ, 4x4 රථ ධාවනකරුවෝ සහභාගී වෙන වගේම වැඩිම අනතුරු සංඛ්‍යාවකුත් සිද්ධ වෙන තවත් තරඟාවලියක් තමයි මේක. ඊළඟට අපි කතා කරන්නේ මෝටර් රථයක වේගයෙන්ම ගිහින් ලෝක වාර්තාවක් තියපු පුද්ගලයෙක් ගැන. හැබැයි මේ ෆින්ලන්ත ජාතික වාස් කිවමකි කියන පුද්ගලයා ලෝක වාර්තාව තිබ්බේ සාමාන්‍ය විදිහට ගිහින් නම් නෙවෙයි. ඒ වෙනුවට ඔහු Tamanගේ මෝටර් රථයේ රෝද දෙකකින් ගිහින් තමයි මේ ලෝක වාර්තාව තිබ්බේ. Taman පාවිච්චි කරන BMW රථයේ රෝද දෙකක් විතරක් පාවිච්චි කරලා පැයට කිලෝමීටර් 186ක වේගයෙන් යන්න ඔහු
ඔහුට පුළුවන් වුණා. මීට කලින් මේ වාර්තාවට හිමිකම් කියලා තිබුණේ ස්වීඩනයේ ගෝරන් එලියස් කියන පුද්ගලයා පැයට කිලෝමීටර් 181ක වේගයෙන් ගමන් කරලයි. ඒ වගේම තවත් මේ වගේ රෝද දෙකෙන් ගියපු එක ලෝක වාර්තාවක් තියෙනවා. ඒ තමයි වාහනයක රෝද දෙකෙන් වැඩිම දුරක් ගමන් කරලා තියපු ලෝක වාර්තාව. ඒ විදිහට පුද්ගලයෙක් වාහනයේ රෝද දෙකෙන් කිලෝමීටර් 370කට වඩා දුරක් එක දිගටම ගමන් කරලා තමයි ඒ ලෝක වාර්තාව පිහිට වෙව්වේ. රෝද හතරම තිබිලත් එච්චර වේගයෙන් ගියොත් පාලනය කරගන්න බැරි අපිට මෝටර් රථයක් රෝද දෙකෙන් කොහොම ගෙනියන්නද නේද? ඊළඟට අපි කතා කරන්නේ SUV රථයෙන් පඩිපෙළ නගින හෝපින් ටං කියලා හඳුන්වන චීන ජාතික පුද්ගලයා ගැන. 2017 අවුරුද්දේ ලෝක ප්‍රසිද්ධ ලී මෑන් LMP2 තරඟාවලිය ජයග්‍රහණය කළේ මේ පුද්ගලයා. මේ තරඟාවලිය දිනනවා කියන එක මිනිස්සේ තමන්ගේ ජීවිතේ ලබා ගන්න ලොකුම ජයග්‍රහණයක් වුණත් මේ පුද්ගලයා එතනින් නැවතුනේත් නැහැ. මුලින්ම ඒ විදිහට මේ පුද්ගලයා දරුණු වංගු 99ක්ම තියෙන පාරක වේගයෙන් Range Rover Hybrid SUV වර්ගයේ රථයකින් ගිහින් පෙන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයාම චීනයේ Tianmen කන්දේ තියෙන Heaven's Gate කියලා හඳුන්වන තැන තියෙන පඩිපෙළවල් 999ක් තමන්ගේ වාහනෙන්ම නැගලා පෙන්නුවා. මේක කරන එක ලේසි දෙයක් නෙවෙයි. මොකද මේ පඩිපෙළවල් සාමාන්‍යයෙන් අංශක 45ක් වගේ ආනත නිසා. මේ ආනත බව සමහර වෙලාවල් වලට අංශක 90ටම යන අවස්ථාත් තියෙනවා. කොටින්ම මේ විදිහට යන්න පාවිච්චි කරපු Range Rover රථය හදන සමාගම පවා හිතලා තියෙන්නේ මේ පුද්ගලයාට මේක කරගන්න බැරුව රථයත් එක්කම අනතුරට පත්වෙයි කියලා. මොකද මෙහෙම ත්‍රාසජනක වැඩක් මීට කලින් කිසිම රියදුරෙක් කරලා තිබ්බේ නැති නිසා. හැබැයි මේ හෝපින්ටන් තනිවතාවෙන්ම තමන්ගේ රථය මේ විශාල පඩිපෙළට දාලා උඩටම යන්න සමත් වුණා. මේක කරන්න ඔහුට විනාඩි 22කුත් තත්පර 41ක් ගත වුණා. සාමාන්‍යයෙන් උනත් කන්දක වාහනයක් ධාවනය කරන්න අමාරු එකේ මේ පුද්ගලයා නම් හැබෑම දක්ෂයෙක් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ කාර් එකකින් කරපු බැරල් රෝල් එකක් ගැන. මේ බැරල් රෝල් එකක් කියලා කියන්නේ ගුවන් නියමුව තමන්ගේ ගුවන් යානයේ ගමන් කරන දිශාව වෙනස් කරන්නේ නැතුව එකපාරටම අංශක 360ක් ගුවන් යානය කරකවන එකට. ඒ විදිහට ගන්නකොට මේක කරන්න පුළුවන් ගුවන යන යානාවලට විතරයි කියලා ඔබට පැහැදිලි ඇති. හැබැයි එක පුද්ගලයෙක් මේක මෝටර් රථයක් පාවිච්චි කරලා කළා. එරි ග්‍රවුන්ඩ් කියන නමෙන් හඳුන් මේ පුද්ගලයා වාහන සම්බන්ධ ලෝක වාර්තා කිහිපයක්ම තියෙන එක්සත් ජනපදයේ ජීවත් වෙන පුද්ගලයෙක්. 2017 අවුරුද්දේ මේ පුද්ගලයා Jaguar E-Pace වර්ගයේ මෝටර් රථයක නැගලා අංශක 270ක් ගුවනේදී රථය කරකවලා මීටර් 15ක් ඈතට පන්නලා පෙන්නවා. මේ ලෝක වාර්තාව තියෙන අතරතුරේ ඔහු රථයෙන් ගුවනේ පාවෙනකොට ගගනගාමියෙක් රොකට් එකක නැගලා යනකොට දැනෙනවටත් වඩා ගුරුත්වාකර්ෂණ ශක්තියක් ඔහුගේ ශරීරයට දැනිලා තියෙනවා. ඒ වගේම 2015 අවුරුද්දේ මේ පුද්ගලයාම විශේෂ වලල්ලක් විදිහට හදපු ගමන් මාර්ගයකින් තමන්ගේ මෝටර් රථය වටයක්ම කරකවලත් පෙන්නවා. මේ වගේ දෙයක් කරනකොට අවශ්‍ය වේගය નિયમિત කාලයේදී හරියටම ලබා ගත්තේ නැත්නම් දැවැන්ත අනතුරක් පවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ පුද්ගලයාත් ලෝකයේ ඉන්න දක්ෂතම රියදුරන්ගෙන් එක්කෙනෙක් කියලා සලකනවා. ඊළඟට අපි කතා කරන්නේ වාහනයක් පසුපසට ධාවනය කරන පුද්ගලයෙක් ගැන. වාහනයක් රිවර්ස් කරනවා කියන එක හැම රියදුරෙක්ටම වගේ එපාම කරපු දෙයක්. හැබැයි මේ ලෝකේ ඉන්න සමහර රියදුරන් නම් රිවර්ස් එකට වාහනේ එලවන එක තමන්ගේ ජීවිතය කරගෙන තියෙනවා. උදාහරණයක් විදිහට ඉන්දියාවේ ඉන්න මේ පුද්ගලයා තමන්ගේ වාහනය මේ වෙනකොට කිලෝමීටර් 65,000කට වඩා දුරක් රිවර්ස් එකට ධාවනය කරලා තියෙනවා. මේක හැබැයි ඔහු ලෝක වාර්තා
වාර්තාවකට කරන දේකුත් නෙවෙයි. ඔහු කියන විදිහට දවසක් ඔහු තමන්ගේ වාහනයෙන් යන ගමන් ඉන්නකොට වාහනය ඉස්සරහට යන්නේ නැතුව කැඩුනලු. ඒත් කොහොම හරි තමන්ගේ වාහනය තමන් ගෙදර ගේන්න ඕන නිසා මේ පුද්ගලයා වාහනය රිවර්ස් එකට දාගෙන පිටිපස්සේ වීදුරුවෙන් බලාගෙන එළවගෙන ඇවිත් තියෙනවා. අන්න එදා ඉඳලා මේ පුද්ගලයා තමන්ගේ වාහනය මහා මාර්ගවල පදවගෙන යන්නේ රිවර්ස් එකටමයි. මෙහෙම රිවර්ස් එකටම එළවන්න ඔහු තමන්ගේ වාහනේ දැන් නම් පුංචි වෙනස්කම් කිහිපයකුත් කරලලු තියෙන්නේ. ඒ වගේම මේ පුද්ගලයා තමන්ගේ උපන්ගමේ අනිත් මිනිස්සුන්ටත් මෙහෙම පිටිපස්සට වාහනයක් එළවන හැටි කියලා දෙන්න පාසලකුත් පටන් අරන් තියෙනවා. සාමාන්‍යයෙන් දැනටම නවත්තලා තියෙන පරතරය ගොඩක් අඩු වාහන දෙකක් මැද්දෙන් අපේ වාහනයක් ගිහින් නවත්වන එක කරන්න අමාරු වැඩක්. ඒ හේතුව හින්දා මේක ක්‍රීඩාවක් විදිහට කරන පුද්ගලයෝ වගේම ලෝක වාර්තා පවා තියපු පුද්ගලයොත් ඉන්නවා. ඒ විදිහට චීනයේ ජීවත් වෙන හෑන් යූ කියන මේ පුද්ගලයා Tamanගේ මිනි කූපර් එක වාහන දෙකක් අතර මැද්දේ තියෙන පුංචි ඉඩක උනත් වේගයෙන් ගිහින් නවත්වන පුද්ගලයෙක් විදිහට ප්‍රසිද්ධයි. 2012 අවුරුද්දේ මේ පුද්ගලයා තමන්ගේ මෝටර් රථයට වඩා සෙන්ටිමීටර් 15ක් විතරක් ඉඩ තියෙන තැනක වාහන දෙකක් මැද්දෙන් එකපාරින් තමන්ගේ වාහනය නවත්තලා පෙන්නුවා. ඊට අවුරුදු දෙකකට පස්සේ ආපහු තමන්ගේම ලෝක වාර්තාව බිඳපු ඔහු තමන්ගේ වාහනයට වඩා සෙන්ටිමීටර් 8ක් විතරක් වැඩියෙන් ඉඩක් තියෙන තැනකත් වාහනය කෙලින්ම නවත්තලා පෙන්නුවා. අපි එහෙම මේ වගේ දෙයක් කරලා බලන්න ගියොත් අපේ වාහනයයි අනිත් වාහන දෙකයි ඔක්කොම විනාශ වෙයි. අද වීඩියෝ එකෙන් අපි කතා කළේ අසාමාන්‍ය හැකියා තියෙන මේ ලෝකයේ දක්ෂතම රියදුරන් ගැන. සාමාන්‍ය රියදුරන් අතරේ මේ පුද්ගලයෝ කරන අසාමාන්‍ය වැඩ නිසා මොවුන් ලෝකයේ ඉන්න දක්ෂතම රියදුරන් පිරිසක් කියලා සලකනවා. අද අපි මේ කතා කරපු ලෝකයේ දක්ෂතම රියදුරන් අතරින් ඔබට හිතෙන විදිහට දක්ෂම රියදුරා කවුද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණගැහෙමු.